හැලෝ එරුනි, ඉතින් අද අපි හදන්නේ ටිකක් විශේෂිත ඌ කෑමක්. පුස් ඇට වලින් නිකන් කජු මාළු වගේ, එහෙම නැත්නම් තෙම්පරාදුවක් වගේ එකක් තමයි හදන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉස්සර මිනිස්සු කෑවේ මඤ්ඤොක්ක බතල ඒ වගේවත් එක්ක. ඉතින් අපි අද මේක හදන විදිහ බලමු. මේක හදන්න කලින් ඕගොල්ලොන්ට මේකදී පුස් ඇට තෝ හොයාගන්න ඕනේ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ ටෙන් කලින් මතක කරනවා, තමත් ඔයාගේ චැනලට අලුත් එක්ක ඉන්න අනිවාර්යෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකගෙන ක්ලික් කරලා නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න. ඒතර වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලොන්ට නොටිෆිකේෂන් එකක් එනවා, කිසිම වීඩියෝ එකක් මිස් වෙන්නේ නැතුව බලාගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ පුස් ඇට වලින් මේ කෑම එක අපි හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් අය මේක කාලා නැතුව ඇති. ඉතින් කාලා තියෙන අය ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එක දාගෙන යන්න. අපි බලමු වැඩි කතා නැතුව කොහොමද මේක හදන්නේ කියලා. මෙතෙන්ද අපි මුලින්ම කරන්න ඕනේ මේ පුස් ඇට වල තිත්ත යවා ගන්න ඕනේ. මොකද මේවා සෑහෙන තිත්ත ගතියක් තියෙනවා. අර වැඩි තිත්ත ගන්න හොඳ නැහැ. මේකට මත් වෙන ගතියක් තියෙනවා, අර වඳුරු මෑ වල වගේ. ඒ හින්දා මේකේ තිත්ත අපි හොඳට යවා ගන්න ඕනේ. ඉතින් මේ පුස් ඇට ඕගොල්ලොන්ට බෙහෙත් බඩු කඩ වලින් හොයා ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ බෙහෙත් බඩු කඩ වල තියෙනවා ටිකක් පරණ ගතිය තියෙනවා. ඒතකොට ඉතින් ටිකක් වැඩි කල් කියන්නේ තිත්ත යවලා ටිකක් පෙඟෙන්න තියලා තැඹිලා ඒ වගේ වල පොඩ්ඩ දවස් 3ක් 4ක් විතර. ඉතින් අපි මෙතනදී මේක හැදුවේ මුලින්ම තිත්ත යවුව දවස් 3ක් විතර ගලාගෙන ජලිය තියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ පුළුවන් ටැප් එකකට අල්ලලා හරි වතුර භාජනයකට දාලා වතුර මාරු කර කර හොද හොද තිත්ත යවන්න පුළුවන්. ඊට පස්සේ පැය කමාරක් දෙයක් විතර මේක හොඳට තඹ ගන්න ඕනේ. තැඹුනහම අර මේ ඇටවල තියෙන හයිය ගතිය නැති වෙලා ගිහලා සාමාන්‍ය අපිට හැපුවාම නිකන් අර කජු හපනවා වගේ කජු තැඹුණාම හපනා වගේ ගතියකට මේක කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක තිත්ත යවා ගන්න ඕනේ. මොකද මේකේ නැත්තම් මත් වෙන ගතියක් තියෙන හින්දා. ඉතින් ඒ විදිහට තිත්ත යවාගෙන අපි මේක තෙම්පරාදුවක් විදිහට හදන්න පුළුවන්. නැත්තම් කජු මාළුව හදනවා වගේ ඒ වගේ හදන්නත් පුළුවන්. ඉතින් අපි මෙතනදී මේක තෙම්පරාදුවක් විදිහට තමයි හදාගන්න යන්නේ. මේක අපි සුදු ලුණු ගත්තා, රතු ලුණු දැම්මා, රම්පේ කරපිංචා ඒව ටික දාලා, ඒතර රම්පේ කරපිංචා දැම්මා, අම්මු මිරිස් ටිකක් දාගන්නවා. තමන්ට සැර ගතියට ටිකක් ඕනේ නම් ඉතින් පොඩ්ඩක් මේ මිරිස් දාන ඒවේදී ඒක පොඩ්ඩක් වැඩිපුර දාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ওই විදිහට ටික තෙම්පරාදු කරගත්තට පස්සේ අපි මේකට අපි අර කලින් හොදලා තිත්තේ වගේන තම්බලා ගත්ත පුස් ඇට ටික මේකට අපි එකතු කරනවා. එකතු කරලා මේක අපි සාමාන්‍ය විදිහට තෙම්පරාදු දාන විදිහට දාන්න තියෙන. ඉතින් මෙතෙන්දී අර මම කලින් කිව්වා වගේ ඕගොල්ලෝ මිරිස් ඇති වෙන ප්‍රමාණය දාගන්න. ඉගෙන වැඩි සැරට කැමති නැති අය සැර අඩු කරලා මේක හදාගන්න පුළුවන්. ස්ටිකස් සැරට කන්න කැමති අය මිරිස් වැඩිින් දාගන්න. ඊට පස්සේ ලුණු කුටියකුත් දාලා ඔය සාමාන්‍යයෙන් ඊළඟට කහ කුඩු ටිකක් ඒ වගේ අපි සාමාන්‍ය තෙම්පරාදු හදන විදිහට මේ ටික හදාගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඉස්සර මිනිස්සු මේක කෑවේ කලින් මඤ්ඤොක්ක එක, එහෙම නැත්නම් බතල වගේ ඒවත් එක්ක තමයි කෑවේ. ඉතින් මේක බත් එක්ක වුණත් ඕගොල්ලන්ට කන්න පුළුවන්. කාලා තියෙන අය අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගම්බිරිස් කුට්ටියකුත් අපි එකතු කරගමු. කාලා තියෙන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ මේක හදනවා නම්, ඕගොල්ලෝ වෙනස් විදිහවල වලට හදනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. සහ මේ පුස් වෙල් ගැන වීඩියෝස් මගේ අනිත් channel එකේ දාලා තිනවා. ඕගොල්ලන්ට පුළුවන් YouTube එකේ පුස් වෙල් එහෙම නැත්නම් පුස් ශාකය කියලා සර්ච් කරලා ඒ වීඩියෝස් බලන්න. ඉතින් ওই විදිහට මේක තෙම්පරාදුව දාගෙන අපිට පුළුවන් මේක බත් එක්ක කෑමට ගන්න. ඉතින් හදලා බලන්න මේක වෙනස්ම කෑමක්. අනිවාර්යෙන් මේක තිත්ත නම් සම්පූර්ණයෙන්ම යවා ගන්න ඕනි. තිත්තත් එක්ක මේක කොහොමවත් කන්න බෑ. දවස් 3ක් 4ක්වත් උපරිම ඕගොල්ලන්ට ඉවසන්න වෙනවා මේක හදාගන්න. ඉතින් මේවේ ಗುಣ ගැන වීඩියෝස්, ඒ කියන්නේ පුස් වෙල් වල තියෙන භාවිත ಗುಣ ඒව ගැන අනිත් channel එකේ දානවා. මම ඒක link එකක් description එකේ දාන්න. ඉතින් අද නම් මෙතන මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි තවත් අලුත් කෑමකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් channel එකත් එක්ක දිගටම එකතු වෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු.